සාලමුන්ගේ ප්‍රේමගී පොතේ අපි දෙවනි පරිච්ඡේදයේ පළවෙනි පද දෙක අපි බලදී අපි ඉගෙන ගත්තා මේ මානෙල් මල බලන්න ඒකේ ලස්සන ගැන සුවඳ ගැන ඒකේ තියෙන බීජ වල තියෙන ජීවණය ගැන අපිට කතා කෙරුවා පළවෙනි කොටසේ දෙවනි එකේ අපිට කිව්වා එයා කැපි පේනවා කියලා කටු අතර නේද ඒ වගේම අසීමිත ලෙස ආකර්ෂණීය තත්වයක් යාට තියෙනවා කියලා මේ කතා කරන්නේ ප්‍රේමවන්තයා ප්‍රේමවන්තිය ගැන සහ ඒක සමාන කරනවා දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේගේ මනාලීව ඔබයි මමයි ගැන ඒ නිසා ඒක අපි උන්වහන්සේ කියනවා වෙන කිසි කෙනෙකුට නැති ලෝකයේ ගලන්ට නැහැ උන්වහන්සේ අපිව හිමි කරගෙන තියෙනවා අපිට උන්වහන්සේ ජීවිතයක් දීලා තියෙනවා ප්‍රීතිය දීලා තියෙනවා කියලා ඒ වගේම අනිත් අයට නැති සතුටක් අප වෙතට උන්වහන්සේ ගෙනාවා කියලා අනිත් ඒගොල්ලන්ට දෙන්න බැරි දෙයක් උන්වහන්සේ අපිට දීලා තියෙනවා කියලා අපි පළවෙනි පද දෙකේ තුන්වෙනි කොටස ඇටියද දෙවෙනි කොටස ඇටියද ඉගෙන ගත්තා දැන් තුන්වෙනි කොටස ඒක තියන්නේ අපිට පස්වෙනි පදයට එනකොට කියනවා අපිව මේ මනමාලය ප්‍රේමයේ ප්‍රකාශයන් මනමාලියගේ හදවතට ගෙනාවු ප්‍රීතිය ගැන කතා කරනවා මිල කරන්න බැරි සැනසිල්ලක් උන්වහන්සේ ජීවිතේට ගෙනාවා කියලා. හරිද නේද? අපේ හදවත්වලට ප්‍රීතිය සැනසීම ගෙන දෙන යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේත් එක්ක අපගේ සම්බන්ධතාවයේ මොන ආකාරද වාගේ? මොන ආකාරද? අපිට කියනවා උන්වහන්සේ අපි ගැන සලකනවා කියලා. උන්වහන්සේ අප කරන හැම දෙයක්ම දකිනවා හරි අපි හරි දෙයද වැරදි දෙයද ඒක උන්වහන්සේ දකිනවා. අපි හැම අඩුපාඩුවක්ම උන්වහන්සේ දකිනවා. වර්ධනද උන්වහන්සේ මේ පළවෙනි පරිච්ඡේදයේ 5 6 පදවල කියනා වගේ මේ ස්ත්‍රී කියනවා මම මේ ජෙරුසලිමේ වනිතාවනි මා කේදල් කූඩාරමින් මෙන් කළු නමුත් රූප සම්පන්නය සාලමුන්ගේ මාලිගාවේ තිරමින් සෝබනිය අවුවම අපිට වැටීමෙන් මා මද කළු විසිත් නිසා මා හෙලා නොදකින්න මාගේ සොහිරෝ මා සමග කෝපමයි විධිවත්තේ වැඩ කරන්න මට නියම කළා මා ගැන සලකන්න මට වෙලාවක් නොවිය බලන්න මේකේ අපිට මතක් කරලා දෙන්නේ මේ මනමාලිය නැත්තම් මේ චුනමයිට් ස්ත්‍රියක් ගැන කතා කරන්නේ මේ පළවෙනි පරිච්ඡේදයේ 5 6 පදවල එයා හිතන්නේ එයා කැතයි කියලා එයා ආකර්ෂණීය නෑ කියලා අද ගොඩාක් ක්‍රිස්තියානි මිනිස්සුත් හිතන්නේ එහෙමම නෙමෙයි ඒ විදිහටම හැංගෙන්නේ අපේ බොහෝ දෙනෙකුට එහෙම වෙන්න ඕනේ නෑ උන්වහන්සේ අපිට අපි ගැන සලකනවා අපිට දිගටම උන්වහන්සේ ප්‍රේම කරනවා ආදරේ නේද අපිව උන්වහන්සේ අපිට දක්වන ආදරේ කවදාවත් නවතින්නේ නැති ආදරයක්. උන්වහන්සේ මාව බේරගන්න කලින් මාව දැනගෙන හිටියා වගේම තවමත් උන්වහන්සේ මාව බේරගනිමින් යනවා දවස ගානේ. මම දිනපතා උන්වහන්සේව අසමත් කරනවා. ඒක උන්වහන්සේ දැනගෙන හිටියා. ඒත් උන්වහන්සේ තවමත් මටත් ඔයාටත් ආදරේ. මොනතරම් ගැලුම් කරුවෙක්ද මේ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අපිට හිමිකම් කියනවා මගේ කියලා කියනවා. කටු අතරින් මානෙල් මල් ලබා ගැනීමේ වේදනාවක් තියෙන බව අපි දන්නවා කටු අස්සට දාපුවම නේද යේසුස් වහන්සේ එකන කරේ අපි පවුලින් අපෝම ඉලදීලා ගන්න උන්වහන්සේ බොහෝ සෙයින් වැය වුණා කියලා අපිට බයිබලේ කියනවනේ උන්වහන්සේගේ ආදරය නිසාම උන්වහන්සේට ලොකු මිලක් ගෙවන්න උන්වහන්සේ පැකිලුනේ නැහැ ඔබටත් මටත් ඒ නිසා අපි යේසුස් වහන්සේ අපිට දක්වලා දෙවෙන මේ ප්‍රේමය උන්වහන්සේ ලැජ්ජාවක් උන්නේ නැහැ ඒක ගැන අපි ලැජ්ජයිද උන්වහන්සේට අපි දක්වන ප්‍රේමය ගැන උන්වහන්සේ කුරුසේ පූජාව තුළින් ඒ ප්‍රේමේ විදා දක්වා උන්වහන්සේ අපව අද දවසේ උන්වහන්සේගේ කරගෙන තියෙනවා අපිව පත් කළා තියෙනවා උන්වහන්සේගේ රාජ්‍යය වැඩ අපිට බාර දීලා තියෙනවා උන්වහන්සේ ඉදිරියේ ඔය මමයි විශේෂයි අපිට පැවරුමක් දීලා තියෙනවා ඒ නිසා උන්වහන්සේ දවස ගානේ අපව මේ සේවයට සන්නද්ධ කරමින් ඉන්නවා හරි අලංකාරයි මේ සිටිවිල්ලනේ උන්වහන්සේගේ සමුය අපි වාන්ටිත අනර්ග වස්තුවක් ප්‍රේමන්තේනේ ඒ නිසා අපි මේක විශ්වාස කරමු යේසුස් වහන්සේ ඔබටත් මටත් ප්‍රේම කරන්න අදත් එසේම අපිත් සමග රැඳිලා ඉන්නවා. ඒක ගැන අපි සතුටු වෙමු. අපි ස්තුති දෙමු දෙවුනුන්ට. උන්වහන්සේ අපිට ආදරේ, අපි ගැන සලකනවා, අපිට ප්‍රේම කරනවා, අපිට ආදරේ අපිව උන්වහන්සේගේ කරගෙන තියෙනවා. ඒ වගේම උන්වහන්සේ අපිට උන්වහන්සේගේ වැඩවල අපිව පුරෝහිතයෝ කරලා තියෙනවා. අපිට ගිහිලා වැඩ කරන්න. දයනාන්සේ ස්තුති. එසේ උන්වහන්සේගේ සැනසිල්ල තුළ අපි ශක්තිමත් වෙමු අදත් උන්වහන්සේට මෙහෙ කරන්න. ජේසු පීටර් ඔබ සියලු දෙනාටම ප්‍රේමන්තිනේ.